සර්පයා කරන්නේ තමන්ගේ හැව දිර්ලග්ගිය විට ඒක ශරීරයෙන් අත්හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයත් ප්‍රයෝජනයකට ගන්න බැරි වෙනකොට සිරුර අත්හැරලා කලුරිය කරනවා. ගින්නෙන් පිච්චෙන ඒ මල සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහලා නෙවෙයි. එයා මෙලොවින් පරලොව ගියත් අපගේ අවසර අරගෙන නොවේ. යම් ආකාරයකින් ආවාද ඒ ආකාරයෙන්ම ගියා. ඉතින් එහෙම එකේ මේ වැළපීමේ අරුත මොකද්ද? ගින්නෙන් පිච්චනේ මලසිරුවට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. ඉතින් මං අඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. ඒ හැඬීමෙන් මට ඇති ඵලය මොකද්ද? අපේ නෑදෑ හිත මිතුරන්ටත් ඇති වෙන්නේ නොවැල්ම විතරයි. ගින්නෙන් පිච්චනේ මලසිරුවට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. පොඩි දරුවෙක් ඉන්නවා. එයා ආකාශයේ ගමන් කරන සඳ ඉල්ලා ඇඬුවා. යමක් මියගිය උදවිය ගැන අඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චනේ මලසිරුවට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගේ දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. පින්වත් බ්‍රාහ්මණය, මැටි කලයක් බිඳිලා ගිය විට ආයේ පැරණි විදියට ඒක පූට්ටු කරන්න බෑ. යමෙක් මියගේ උදවිය ගැන අඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන ඒ මලසිරුවට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. 12 වෙනි උරග പ്രേත වස්තුවයි. 1 වෙනි උරග වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. කෙත්තූපමම් ප්‍රේතවස්තුව, සූකරමුක ප්‍රේතවස්තුව, පූතිමුක ප්‍රේතවස්තුව, පිට්ටදී තලික ප්‍රේතවස්තුව, තිරෝකුඩ්ඩ ප්‍රේතවස්තුව, පංචපුත්ත ප්‍රේතවස්තුව, සත්තපුත්ත ප්‍රේතවස්තුව, ගෝණ ප්‍රේතවස්තුව, පේසකාර ප්‍රේතවස්තුව, කල්ලාටිය ප්‍රේතවස්තුව, නාග ප්‍රේතවස්තුව, උරග ප්‍රේතවස්තු යන ප්‍රේතවස්තු 12කි.